ඉන්න පක්ෂයක් තියෙනවානේ. ඔව්. ඒකෙත් මේ හොරු ගොඩක් ඉන්නවනේ. ඔව්. එතකොට හිතට එකගම ඉන්න පුළුවන්ද මේගොල්ලොත් එක්ක? මල්ලී තිල්ලා මම එදත් අර කිව්වෝ දේ හැමදාම තිත්ත ඇත්ත කතා කරවේ ලංකාවේ භාගය කොරන මල්ලි කියලා. ඉතින් මල්ලී මට මේ මව් කුසෙන් මේ ලෝකෙට ඉපදෙද්දි මම ඉපදුන් නෑනේ මල්ලී ස්විස්සලන්තේ. මම ඉපදුන් නෑනේ මල්ලී බ්‍රූනායි වල. මං ඉපදුන් නෑනේ මල්ලී තවත් ඔය හොඳයි කියන මල්ලී නිව්සීලන්ඩ් ෆින්ලන්ඩ් වගේ රටක. මං ඉපදුනේ මල්ලී මේ ලංකාවේ. ඉතින් මල්ලී හොරු ගොඩ අතර ඉපදුන එක මගේ පාපයක් වරදක් නෙමෙයි මල්ලී. මම ඉපදුනේ එතන. මම කැමති මල්ලී බකින්හම් පැලස් එකේ ඉපදින්නේ විලියම් කුමාරයල වගේ. මල්ලී ආ ඉල්කන් හොරු ගොඩේ ඉපදිලා අඳුර නීල හොරු ගොඩට තමයි යන්න ඕනේ. යන්න ඕනේ නැහනේ. නැහැ ඉතින් ඒ ගොඩෙන් දැන් ඉන්නේ. කොයිද? පාර්ලිමේන්තුවේ මේ. මම පාර්ලිමේන්තුවේ නැහනේ. ඒ දවස්වල ඉතින්. නැහැ ඉතින් ඇත්තරම මං කියන්නේ මේක ජනතාවගේත් වරදක් මල්ලී. ඒ ජනතාවනේ මල්ලී ඒ හොරුන්ව පත් කරලා එවලා තියෙන්නේ. අපේ ලංකාවේ නිකන් හිතන්න අපේ ලංකාවේ ආසන සංවිධායකව හොඳ හොයන ක්‍රමේ කියන්නද මම? ආසන සංවිධායකෙක් තුවද්දි මම මේ හිටිය මේ නාම යෝජනා මණ්ඩලෙකට දුන්න දෙයක්. සර් කවද තෝරන යාර දාන්නේ? ආ එතන ඉන්න එහෙනම් මැරේක් නම කියන්න බෑ මට. ආ එයා මම එයා මිනි දෙකක් මරලා තියෙනවා ඇත්තද? දැන් අලුත් එකේ දානෝස මිනි තුනක් මරපු එකෙක් ඉන්නවා. ඌ එක් හැප්පෙන්න හොඳ ලෝය කෙනෙක්ට බෑ. අරයක් හැප්පෙන්න දාන්නේ ඌට වඩා මිනි මරුවෙක්. කුඩ්ඩෙක් හිටියොත් ඊට වඩා ලොකු කුඩ්ඩෙක් දාන්නේ සර් හොඳ මේ හොඳ කුඩ්ඩෙක් තමයි ඉල්ලන්නේ. තව මේ ඊට වඩා ලොකු මොකද? සල්ලි විදන් කරන්න මෝරෙක් දාන්න ඕනේ. නෑ හොඳ ඉස්කෝල මහත්තෙක් ඉන්නවා. මේ එයාට මිනිස්සු පිස්සුදයි සත පහක් යන්න පුස් බයිසිකලයක්වත් නෑ. මිනිහව දාන්නපා. අපි අර මැරෑක් දාන්න හැප්පෙන්න දාන්න ඕනේ වෙන මැරෑක්ව. අන්තිමන මල්ලි රිසල්ට් එක බලද්දි එන්න මැරයෝ කුඩ්ඩ පාතාලේ සෙට් ඇත්තම 225 ඇවිල්ලා ඉන්නේ. පලාතින්න ලොකුම මැරයා. එහෙමයි වෙලා තියෙන්නේ. ඒක තමයි ලංකාවට උන හානිය. මිනිසුන්ට දුසක් කියන්න බෑ. නාම යෝජනා පක්ෂෙන් දීලා තියෙන අරුන්ට. ඉතින් අපේ හොරා අපිට හොඳයි කියලා අපි වෙනුවෙන් හොරගම් කරන හොරෙක් යවනවා. අර හරියට අපිට කුකුල් මස් කන්න ඕන වෙලාවට මස් කඩේ එක කුකුලෙක් මරනවා. අපි මස් කන්නේ අපිට මරන්න බෑ. ඒව බෑ. හැබැයි ඔයා මරලා බෙදලාගෙන අපි කනවා. මාළු අල්ලන එක පව්. එහෙම සත්ත්ව හිංසාව නැහැ. මාළු මරන්නේ මාළුකාරයා අපෝ උයලා ගෙන අපි කනවා. අපි වෙනුවෙන් මාළුකාරයා පව් කරනවා. අපි වෙනුවෙන් කුකුල් මස් මේ මරණ මිනිහා පව් කරනවා. අපි වෙනුවෙන් ඌරෝ මරණ මිනිහා පව් කරනවා. මේ 225ත් අර සෙට් එකක් වෙනුවෙන් මල්ලි හොරකම් කරනවා. හොරකම් කරලා ඌ ටිකක් තියාගෙන අර ගුණන්ට ටිකක් දෙනවා. ඔහොම තමයි යන්නේ. අපි වෙනුවෙන් නෙමෙයි. ඒ ගමේ තමුන්ට ඡන්දෙ දුන්නේ වෙනුවෙන්. ඒලා එයාගේ ළමයා ඌ ඉස්කෝලට දානවා. එයාට ජොබ් 3-4ක් සෙට් කරනවා. එයාට පස් කපන්න වැලි කපන්න පර්මිට් එක හදා දෙනවා. තමුන් පත් කරලා යවුව හොරා භාගයක් හොරකම් කරලා තමන්ට දීලා තිනවා රට ට්‍රිලියන 14ක් නෑ කියලා. හරි. එහෙනම් thank you. ජය වේවා. අර පොතේ